විශේෂයෙන්ම රට තුළ පසුගිය කාලේ ඇතිවෙච්ච සිද්ධීන් එක්ක බලනකොට රටේ පාලනයක් නැතිකමනේ පැහැදිලිව පේන්නේ. ආරක්ෂාව ජනතාවට ආරක්ෂාව නැහැ. රටේ ආර්ථිකය කඩා හැලිලා. මිනිස්සු අද පළවෙනි වතාවට මේ මන්දපෝෂණය මිය යනවා කියලා වාර්තා වෙනවා. දරුවෝ මන්දපෝෂණය මිය යනවා කියලා වාර්තා වෙනවා. මුරුංග කාලා, මුරුංග කොළ කාලා ජීවත් වෙන තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඔබේ ඔබලාගේම රූපවාහිනියවල ඒවා පෙන්නනවා. ඉතින් මේ රටේ තියෙන තත්ත්වය ඇත්ත කතාව ඒක. ඉතින් දරුවෝ මුර කරන්න තාමත් දරුවෝ පාසල් වලට අම්මලා යනවා. ඉතින් ඒ තත්ත්වයක් රටේ ඇති වෙලා. පාසල්වල තියෙන අපේ මූලික අයිතිවාසිකම, මේ ජීවත් වීමේ අයිති අපේ මිනිසුන්ගෙන් උදුරගෙන. පාසලකට, කෝවිලකට, පල්ලියකට ගිහිලා යාඥා කරන්න බෑ, වඳින්න බෑ. ওই වෙලාවේ බෝම්බයක් පිපිරෙයිද කියලා දන්නේ නැහැ. එතකොට ඒකින්ද අද පුසුම් උත්සවය අසාර්ථකයි. වෙසක් උත්සවය අසාර්ථක වුණා. උත්සවයේ සමරන්න බැරි වුණා. මිනිසුන්ට ඕන විදියට සිල් ගන්න යන්න බය වුණා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේවා මේ ජාතිය මේ කලබල අවුස්සන් කියන කතා නෙවෙයි. මිනිස්සු බය කරන්න කියන කතා නෙවෙයි. නමුත් රටේ තියෙන තත්ත්වය මිනිසුන්ගේ හදවත්වල තියෙන ඒක. ඉතින් ඒක නැති කරන්න මාම ඒක නැති කරන පියවරක් ගන්න ඕන. ස්ථීර වැඩ පිළිවෙල. ඒකට අගමැතිවරයයි ජනාධිපතිවරයයි හැප්පෙනවා. හැමදාම පත්තරේ, රේඩියෝවේ, ටීවී එකේ පෙන්වන්නේ අපිට ඒවා. ඉතින් රටක පාලනයක් ගෙනියන්න බෑ මෙහෙම. ඉතින් ඒකින්ද වහාම මැතිවරණයක් තියෙන කාලය ඇවිල්ලා.